නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසෙත් අපේ සූත්‍ර පන්තිය ආරම්භ කරන්න තමයි අපි දැන් මේ සූදානමේ සිටින්නේ. ඉතින් මේ වෙන විටත් අපි දිගටම දැන් ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය තුන පොත් වහන්සේගේ සූත්‍ර දේශනා. ඒකට අපි මේ වෙන විට අංගුත්තර නිකාය තුන පොත් වහන්සේගේ වර්ග හතරක් ඉගෙනගෙන පස්වෙනි වර්ගයේ තමයි ඉගෙන ගන්නේ. පස්වෙනි වර්ගයේ පස්වෙනි සූත්‍රයේ තමයි අද තියෙන්නේ. ඒකට පස්වෙනි වර්ගයේ තමයි මුණ්ඩ රාජ වර්ගය. ඒකට ඒ වර්ගයේ පස්වෙනි සූත්‍රයේ තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට මේ දේශනාවේ නම පුඤ්ඤාභි සන්ද කියන සූත්‍රය. ඒකට ඒක අපි කියනකොටම අර්ථය තේරෙනවා නේද? පුණ්‍ය ප්‍රවාහය ගැන වදාළ දෙසම. පුණ්‍ය ගඟ කියලා අපි කියන්නේ. පින් ගඟ කියලා කියනවා, පුණ්‍ය ප්‍රවාහය කියලා කියනවා. ආගේ සම්බන්ධයෙන් තියෙන දේශනාව තමයි පුඤ්ඤාභි සන්ද කියලා කියන්නේ. එතකොට මේ දේශනාවෙන් අපි කියවන තේරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දම්පැන් පූජා කරාට පස්සේ ඒකෙන් රැස්වෙන පින කොච්චරද කියලා මේ දේශනාවෙන් විස්තර වෙනවා. දැන් අපි දන්නවා දම්පැන් පූජා කරනවා නම් ඒ පූජා කරන සුදුසු අය අතර පුජ්‍යල වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨම කියන වැඩිම පිනක් රැස් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඊට පස්සේ පසේ බුදුවරු, ඊට පස්සේ රහතන් වහන්සේලා, ඊට පස්සේ අනාගාමී ශ්‍රාවක. ඔය විදිහට තමයි පුජ්‍යලික දාන බුදුරජාණන් 14ක් විස්තර කරලා තියෙනවානේ. ඉතින් ඒ අතර අග්‍රම වෙන්නේ ඉස්සල්ලා වැඩිම පින රැස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ, ඊට පස්සේ රහතන් වහන්සේලාට දම්පැන් පූජා කරලා. එතකොට මේ දේශනාවේ හරි ලස්සනට විස්තර කරන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාට දම්පැන් පූජා කරොත්, යමකින් පූජා කළොත් ඒකෙන් රැස්වෙන පින කොච්චරද කියලා. ඔන්න මේ දේශනාව විස්තර කරන මහණෙනි, පුණ්‍ය ප්‍රවාහයෝ කුසල ප්‍රවාහයෝ සැප කැඳවා දෙන කුසල් පසකි. මෙයින් සුගති සැප ලබා දේ. එතකොට කුසල් පහක් තියෙනවා. පුණ්‍ය ප්‍රවාහයෝ කුසල් ප්‍රවාහයෝ සැප කැඳවා දෙන කුසල් පහක් තියෙනවා කියන. ඒ වගේ මොනා කොමනාද ලබා දෙන්නේ? මෙයින් සුගති සැප ලබා දෙයි. සුගති උපතක් කරා යන්න උපකාරී වෙනවා. සැප විපාක සරසා දෙයි. සැපයකුත් අපිට උදා කරලා දෙනවා. සුගතිය පිණිස පවතින්නා වූය. ඒ පින අනිවාර්යම සුගතිය පිණිසම පවතිනවා. සිතට ප්‍රිය ඇති කරවන දෙනවා කියන ඒ පිනේ. ඒ වගේම කාන්තු මනාපු හිතසුව පිණිස පවතින්නා වූය. ඒ කවර පසක් දෙයක්. එතකොට ඒ පහ කරුණු පහක් තියෙන ඒ පහෙන් මේ කාර්යය සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම සුගති සැප ලබා දෙනවා. සැප ලබා දෙනවා. ඊළඟට සිතට ප්‍රිය ඇති කරලා දෙනවා. සතුට ඇති කරලා දෙනවා. ඒ පහ තමයි යම් දායකයෙකුගේ සිවුරක් පරිහරණය කරන භික්ෂුව ගුණෙන් අප්‍රමාණ වූ අරහත් ඵල සමාධියට සමවැදී වාසය කරයිද, දායකයා හටද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක් කුසල ප්‍රවාහයක් ගලායි කියනවා. එතකොට ඒ ගුණෙන් අප්‍රමාණ වූ අරහත් ඵලයට සමවැදීන භික්ෂුවකට යම් කිසි කෙනෙක් සිවුරක් පූජා කළොත් රැස්වෙන පින මොන වගේද? පුණ්‍ය ප්‍රවාහයක් කුසල ප්‍රවාහයක් ගලායි, සැප කැඳවා දෙයි, එයින් සුගති සැප ලබා දෙයි, සැප විපාක සලසා දෙයි, සුගතේ පිණිස පවතින්නේ, සිතර පිය ඇති කරන කාන්තු මනාප හිතසුව පිණිස පවතින්නේ කියලා තියෙනවා. ඒක දැන් බලන්න, ඒක රහතන් වහන්සේ නමකට සිවුරක් පූජා කළොත් ඒකෙන් රැස්වෙන පින
කොච්චරද කියල ගණන් කරන්න බෑ. ඒ නිසාතම අප්‍රමාණ පුණ්‍ය ප්‍රවාහයක් නිරන්තරයෙන්ම පින් ගලනවා කියන. දැන් ගඟක ස්වභාවය තමයි මේක විස්තර කරන්න. දැන් ගඟක් කියන්නේ නිරන්තරයෙන්ම ගලන එකක්. ඒ වගේ තමයි කියන රහතන් වහන්සේලාට අපි සිවුරක් පූජා කළොත් ඒ පින නිතරම අපේ ජීවිතේ ඒ පින එනවා කියන සැප විපාක ලබා දෙනවා කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දායකයෙකුගේ දානයක් පරිහරණය කරන භික්ෂුව අරහත්ත්වයට පත් අරහත් ඵල සමාධියට සමවැදලා සිටිනවා. ඒක මුත් විශාල පිනක් අප්‍රමාණ පිනක් රැස් වෙනවා කියන. ඊට පස්සේ දායක විහාරයක් පරිහරණය භික්ෂුව අරහත්ත්වයට පත්වලා ඉන්නවා. ඒතර අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුවකට විහාරයක් පූජා කළොත් ඒ විහාරය පරිහරණය කරනවා නම් විශාල පිනක් රැස් වෙනවා කියන. ඊට පස්සේ ඇඳපුටු පරිහරණය කරන භික්ෂුවට ඒ වගේම තමයි කියන. එතකොට ඒ අරහත් ඵලයට සමවැදී භික්ෂුවක් ඇඳපුටු පරිහරණය කරනවා නම් පූජා කරපු අයට ඒ පූජා කරපු දවසේ ඉඳලම ජීවිතේ පුරාවටම පින් රැස් වෙනවා ගඟ ගලනවා වගේ. දැන් බලන්න එන සිවුරක් පූජා කළොත් සිවුර තියෙන තාක්කල් පූජා කරපු වැඩ පින් රැස් දෙනවා. ඊට පස්සේ දානයක් පූජා කරොත් පූජා කරන මොහොතේ ඉඳලාම පින් රැස් වෙනවා. ඊට පස්සේ විහාරයක් පූජා කළොත් විහාරයේ පරිහරණය කරන තාක්කල් තමන් ඒ පූජා කරපු අයට පින් රැස් වෙනවා. ඊට පස්සේ ඇඳපුටු පරිහරණය කරනවා නම් ඒ පුටු පරිහරණය කරන හැම මොහොතක් පාසාම ජීවිතේට පින් රැස් වෙනවා. ඊට පස්සේ ගිරන්පස බෙහෙත් පිරිකර පරිහරණය කරන්නේ නම් කරන භික්ෂුව ගුණේන අප්‍රමාණ වූ අරහත් ඵල සමාවදී සමවේදී වාසය කරයි නම් දායකයා හට ද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක් කුසල ප්‍රවාහයක් ගලායි කියන. එතකොට නිරන්තරයෙන්ම පින් වැඩෙන පහක් තමයි ඒ කිව්වේ. මොනවාද? සිවුරක් පූජා කළොත්, දානය පූජා කළොත්, විහාරයක් පූජා කළොත්, ඇඳපුටු පූජා කළොත්, ගිරම්පස පූජා කළේව පරිහරණය කළොත් රහතන් වහන්සේ නමක්. ඊට පස්සේ ඔන්න සැප විපාක ලබා දෙයි. මහනේ මේ වනහයි පුණ්‍ය ප්‍රවාහය කුසල ප්‍රවාහය සැප කැඳවෙන මේ කුසල් පින් පහ ඔය පහ තමයි කියන. මේ පුණ්‍ය ප්‍රවාහයන් කුසල ප්‍රවාහයන් සැප කැඳවා දෙන කරුණු පසින් යුතු ආර්ය ශ්‍රාවකයාගේ පිනේ ප්‍රමාණය ගණනේට පහසු නැත. සුගති සැප ලබා දෙන සැප විපාක සලසා දෙන සැප කැඳවා දෙන සුගතිය පිණිස පවතින සිතට ප්‍රිය ඇති කරන කාන්තු හිත සූපනිසන කුසල ප්‍රවාහය මෙපමණකින් කියා කිව නොහැකිය. වැළදු අසංකේයෝ අප්‍රමාණ වූ මහා පුණ්‍ය ස්කන්ධයක් යන සංඛ්‍යාවට යන්නේ කියලා දේශනා කරනවා. ඒතකොට ගණනින් කියන්න බෑ කොච්චරද කියලා පින වටිනාකම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක ලස්සන උපමාවකින් කියනවා හරියට මහා සාගරයේ ජලය වගේ කියනවා. ඒතකොට මහා සාගරේ ළඟට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් පොඩි භාජනයක් අරන් ගිහිල්ලා ඒ භාජනේ මහා සාගරේ ගණන් කරන්න හදනවා කියනවා. දිය බඳුන් එකයි දෙකයි දහයයි විස්සයි සීයයි. ඊට පස්සේ විශාල විදිහට මේක විස්තර කරනවා. ඊට පස්සේ මෙබඳුයි දහස් ගණන් වශයෙන් ගිනිය නොහැක්කේ වැළදු අසංකේය අප්‍රමාණ වූ මහා ජලස්කන්ධයක් යන සංඛාට වැටේ කියන. ගණන් කළ අවසන් කරන්න බෑ කියන. ආන් ඒ වගේ තමයි කියනවා ඒ රහතන් වහන්සේලාට යම් කිසි කෙනෙක් යමක් පූජා කළොත් ඒකේ රැස්සෙන පින ගා ප්‍රමාණයි ගණන් කළ ඉවර කරන්න බෑ කියන. විශාල පිනක් රැස් වෙනවා කියන. ඊට පස්සේ දැන් ඒකට ගොඩාක් සිද්ධි තියෙනවා. රහතන් වහන්සේලාගේ ජීවිත දන්පැන් පූජා කළ සුගතියගේ සිදුවීම් ගොඩාක් තියෙනවා. ඒ විමාන වස්තුවල විස්තර තියෙනවා. දැන් මතක ඇති එක දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩින ඒ ස්වාමීන් වහන්සේ සිවුර මහගන්න විදිහක් නැහැ. උවමනාවක් තිබ්බ ඉදිකට්ටක්. උවමනා වෙලා තිබ්බේ. ඊට පස්සේ මේ ගෙදරකට පිණ්ඩපාතේ වැඩියට පස්සේ ඒ ගෙදරේ ගෙදර හිටිය උපාසකම්මට ගෙදර පූජා කරන්න මොනවත් නැහැ දානෙට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි අපේ ගෙදර දානෙට පූජා කරන්න මොනවත් නැහැ. වෙන මොන හරි අවශ්‍ය දෙයක් ඔබ වහන්සේට තියෙනවද? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මට ඉදිකට්ටක් නම් ප්‍රයෝජනවත් තියෙනවා කිව්වා. සිවුරු මහගන්න. ඒ අම්මා ගෙදරට ගිහිල්ලා සිය ඉදිකට්ටගෙන පූජා කරා. ඒ පිනෙම මහල් හතකින් යුත දිව විමානයක් පහළ වෙලා තියෙනවා කියලා. ඒක ඉදිකට්ටක් පූජා කළා. ඉතින් ඒ වගේ රහතන් වහන්සේට යමක් පූජා කළොත් ඒකෙන් රැස් වෙන පින අප්‍රමාණයි අසංකේයයි කියලා කියන ගණන් කරලා ඉවර කරන්න බෑ කියලා.
අප්‍රමාණ වූ මහා කඩක් වැනි වූ බොහෝ බයබේරව ඇති නොයේ ක්‍රන් රුවන්වලට ආකර වූ මහා සාගරයට මිනිස් සමූහයා විසින් සේවනය කරනු ලබන බොහෝ ගංගාවෝ වැදගනිති. මෙසේෙන් මාහාර පාන වස්ත්‍ර සයනාසන පුටු ඇතිරිලියාදී පූජා කරන්නා වූ නුවනැති මිනිසා කරා පුණ්‍ය දහරාවෝ වැදගනිති. ගංගාවන් සයුරට වදින්නා ලෙසින්නකි. මහා සාගරයට ගංගා ගලාගෙන යනවා වගේ හැමදාම නිරන්තරයෙන්ම ආහාර පාන වස්ත්‍ර සයනාසන පුටු ඇතිරි පූජා කළොත් ඒ පිනේ එනවා කියනවා පිටපස්ස. ඉතින් ඒක නිසා දැන් ඒ රහතන් වහන්සේලාට දැන් අපි සෑම දෙයක්ම පූජා කරන්න අපි හිත ඒ විදිහට තියාගන්න ඕනේ. එක රහතන් වහන්සේ කෙනෙක්ට කියලා නෙවෙයි. දැන් අපි සංඝයා උදෙසා නියමක් පූජා කරන්නේ. ඒකට සංඝ සතු කළා පූජා කරනකොට යමක් ඒක මොහොත රහතන් වහන්සේලා එක්කෙනෙක් කියලා ගණන් කරන්න බෑ. ඒකට මේ තා අතීතයේ පහළ වුණාන සියලු රහතන් වහන්සේලා ඇතෙන්ට ආйти. අනාගතයේ යම් තාක් රහතන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ රහතන් වහන්සේලාත් ආйти. වර්තමානයේ යම් තාක් රහතන් වහන්සේලා ඉන්නව නම් ඒ රහතන් වහන්සේලාත් ආයිති. ඉතින් ඒක රහතන් වහන්සේ කෙනෙකුට පූජා කළා ඔච්චර නම් ගණන් කරන්න බැරි රහතන් වහන්සේලා පිරිසක් හිතේ තියාගෙන යම පූජා කළොත් කොහොම වෙනක් රැස් වේද අපිට? හිතා ගන්න පුළුවන්ද? දැන් ඒක රහතන් වහන්සේ කෙනෙක්ට ඉදිකට්ට පූජා කළා ඔච්චර. අපි මහා සංඝරත්නය උදෙසා කියනට අතීත අනාගත වර්තමාන සියලු රහතන් වහන්සේලා ඊට පස්සේ අනාගාමී ශ්‍රාවකයෝ, සකදාගාමී ශ්‍රාවකයෝ, සෝතාපන ශ්‍රාවකයෝ සියලුම බුදුරජාණන් වහන්සේලා මහා විශාල පිරිසකට පූජ කරන්න. ඒ නිසා අපි හරියට හිත පහදවගෙන යමක් පූජා කළොත් ඒ කාරිවාරයෙන්ම සැප විපාක ලබා දෙනවා ගණන් කරන්න බැරි තරම් අසංකේය අප්‍රමාණයි කියන. ඒකට මුල් වන්නේම අපේ හිතේ පැහැදීමම තමයි. දැන් අර ඉදිකට පූජා කරනකොට හිතේ තිබ්බ පැහැදීම තමයි ඒ පින මහත් ප්‍රමාණ සංස වෙන්න උපකාරී වුණේ. සමහරව එක මලක් පූජා කළා, දානි හැන්දක් පූජා කළා. අර අංකුර කතාවේ තියෙන්නේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ එක දානි හැන්දයි පූජා කළේ සුගතිය ගියා. ඉතින් ඒ වගේ විශාල පිනක් රැස් වෙනවා හිත පහදවාගෙන. දැන් බුදුරයන් වහන්සේ දම්පැන් පූජා කරනකොට අර මහත් ප්‍රමාණ සංස වෙන ක්‍රම ගොඩක් විස්තර කරනවානේ. තමන් හොඳට සීල් රැකගෙන හීරවයි සීල්වත් පිරිසක් උදෙසා කර්ම කර්මඵල හොඳට විශ්වාස කරගෙන ධාර්මිකව හම්බ කරපු දෙයකින් දානි පූජා කළොත් ඒක මහත්ඵලයි මානිසංසයි කියන. ඉතින් ආන් ඒ කරුණ ඔක්කොම එකතු වෙන්න ඕනේ මේ පින අර විදිහට රැස් වෙන්න. එතකොට අපි යමක් පූජා කරනකොට නිතරම මේ දේ හිතන්න ඕනේ මම මේ පූජා කරන්නෙම බුදුරජාණන් වහන්සේගේ ආර්යම සංඝරත්නයේ උදෙසාමයි කියන. එතකොට මුළු හදවතින්ම හිත පහදවගෙන පූජා කරොත් රැස් වෙන පින ගණන් කරලා ඉවර කරන්න බෑ. මහා සාගරේ ජලය ගණන් කරලා ඉවර කරන්න බෑ වගේ. ඉතින් ඒ නිසා පින ගැන හොඳ විශ්වාසයක් එනම් අපි තුළ දැන් ගොඩනැගෙන්න ඕනේ. දැන් ගොඩාක් සූත්‍ර දේශනා මේ පහුගිය දිගටම අපි පින ගැන දේශනා ගොඩාක් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා පින ගැන හොඳ විශ්වාසයක් ඇති කරගන්න පින කළොත් විපාක අපේ ජීවිතේට හම්බ වෙනවා. දැන් අරිට්ඨ ධම සූත්‍රය අපි ඉගෙන ගත්තේ යමක් කළොත් තමයි ඒක විපාක හම්බ වෙන්නේ. සැප ලබන්න කැමති නම් එයා කළ යුත්තේ පින්දහම් දම්පැන් පූජා කිරීමම. ඉතින් ඒ නිසා දම්පැන් පූජා කිරීමෙන් සීල් රැකීමෙන් භාවනා කිරීම රැස්සෙන පින අපට ගණන් කරලා ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි නිතරම අපේ ජීවිතේ මේ දන් දීම සීල් රැකීම භාවනා කිරීම කියන පින් නිරන්තරයෙන්ම අපි කරන්න අපේ හිතේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කරුණ කියලා දෙනවා. පින් ගංගාවක් කියන්නේ ඒකයි. ඒතුළු නිරන්තරයෙන් පින් වැඩෙනවා. දැන් විහාරයක් සංඝ සතු කරලා පූජා කරාට පස්සේ ඒ විහාරේ යම් තාක් භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරනවාද ඒ තාක්කල් ඒ හදපු කට්ටියට පින් වැඩෙනවා. ඊට පස්සේ සිවුරක් පූජා කරාට පස්සේ සිවුර පරිහරණය කරන තාක්කල් ඒ පූජ කරපු අයට පින් වැඩෙනවා. අපිට පේන්නේ නැහැ නේද මම අර මුලින්ම කිව්වේ ඒකනේ. අපිට පින් රැස් වෙනවා පේන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට පින ගැන විශ්වාසයක් නැත්තේ ගොඩ දෙනෙට. ඉතින් පින ගැන විශ්වාසය ඇති වෙන්නේ නැත්තේ මොකද? අර පින ගැන පින පේන්නේ නැති නිසා. ඉතින් පින පේන්නේ ඕලාරික හැබැයි සිවුම් වශයෙන් ඒක විපාක අපට හන්දිටිකව හම්බ වෙනවා. ඒකට ඒ ගැන හොඳ අවධානයෙන් අපි හිටියොත් තමයි ඒක හොයාගන්නත් පුළුවන්. දැන් සීල්පද ටික රැකගෙන හොඳට ව්‍යාපාර කටයුත්තක් කළොත්
ඒ ව්‍යාපාරය දිගට වෙනවා කිය අපට විශ්වාසයක් නැත්තං. ඒ කාරණය විශ්වාසයක් නැත්තං ඒ ව්‍යාපාරය අපට දියුණු වුණා නැතා කියලා හොයන්න බෑ. ඉතින් ඒ නිසා අපි හොඳ විශ්වාසයක් ඇතුව මේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් පන්සීලයක් වෙන ව්‍යාපාරයක් කළොත් කියන අදහස හොඳට මිහිත විශ්වාසය ඇති වුණොත් එයා සීල් රැකගෙන ව්‍යාපාර කටයුතු කරන්න. එතකොට ඔන්න ඒක ප්‍රතිඵල හම්බ වෙන ටික කාලයක් විශ්වාසය දියුණු වෙනවා, බොහෝ සම්පත් වැඩි වෙනවා. එතකොට පිනේ විපාක සම්දිත්තකම හම්බ වෙන කීර්තිතාවයක් පැතිරලා යනවා. ඉතින් ආන් ඒ නිසා පින ගැන අපි හොඳ විශ්වාසය ඇති කරගන්න ඕනේ. පිනේ විපාක අනිවාර්යයෙන්ම තියෙනවාමයි කියලා. එතකොට කර්ම කර්මඵල විශ්වාස තිබ්බොත් තමයි ඒ පින මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කරුණු පහක පංච සම්පදා කියලා සූත්‍රික. එතකොට මේකත් තියෙන්නේ මුණ්ඩ රාජ වර්ගයේමයි. එතකොට ඒ දේශනාව කරන්නේ සැවැත් නුවර ජේතවනාරාමය. එතකොට දැන් මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කරුණු ටික මතකයි නේද? යම්කිසි දායකෙක් යම්කිසි කෙනෙක් ඒ රහතන් වහන්සේ කෙනෙක් සිහිපත් කරගෙන රහතන් වහන්සේලා සිහිපත් කරගෙන සිවුරක් පූජා කළොත්, දානයක් පූජා කළොත්, විහාරයක් පූජා කළොත්, ඇදපුටු පූජා කළොත්, ගිලම්පස බෙහෙත් ආදී පූජා කළොත් ඒකේ රැස්වෙන පින මහා සාගරය වගේ ගණන් කරලා ඉවර කරන්න බෑ පින කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච සම්පදා කියන සූත්‍රේ මහන්නේ මේ පංච සම්පත්ති වූ පසකි. ඒ කවර පසක් දෙයක්? ශ්‍රද්ධාව කියන්නේ සම්පත්තියක් කියනවා. සීලය කියන්නේ සම්පත්තියක්. ශ්‍රුතිය කියන්නේ සම්පත්තියක්. ත්‍යාගය කියන්නේ සම්පත්තියක්. ප්‍රඥාව කියන්නේ සම්පත්තියක්. මේ වනයි සම්පත්ති පහයි කියනවා. එතකොට සම්පත් කියන්නේ අපේ ජීවිතේට සැප උදා කළ දෙන දෙයක් තමයි සම්පතක් කියන්නේ. එතකොට ශ්‍රද්ධාව කියන්නේ අපේ ජීවිතයේ සැප උදා කළ දෙන දෙයක්. ඊට පස්සේ සීලය කියන්නේත් අපේ ජීවිතයට සැප උදා කළ දෙන දෙයක්. දහම් දැනුම කියන්නේත් අපේ ජීවිතේ සැප උදා කළ දෙන දෙයක්. දන් දීම කියන්නේත් ඒ වගේ, ප්‍රඥාව කියන්නේත් ඒ වගේම එකක්. ඉතින් ආන් ඒ පංච සම්පත්ති අපේ ජීවිතය ඇති කරගන්න මහන්සි ගන්න කියලා මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපට කියන. දැන් පුංචි දේශනාවක් ඒක. ඊට පස්සේ තවත් ඒ එතනම තියෙන තව පොඩි දේශනාවක් පංච ධන කියලා. එතකොට පස්ස දැරුම් ධනය ගැන වදාළ දෙසම. දැන් ධනය කිව්වම අපිට සල්ලිනේ මතක් වෙන්නේ නේද? ඉදිකඩන් දීපල ඒවනේ මතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධනය කියලා වදාළ ඒ සාමාන්‍ය අපි ලෝකේ හඳුන්වන ඒවා නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. ඒ ධනය හම්බ කරගත්තොත් ආයෙ පිරෙන්නේ නැහැ. සාමාන්‍ය ධනය හම්බ කරගත්තොත් පිරෙලා යන හොරුන්ට ගන්න පුළුවන්. නිනාශ වෙලා යනවා. ශ්‍රද්ධා ධනය ඇති කරගත්තොත් ඒක කවදාවත් පිරෙන්නේ නැහැ. සීල ධනය ඇති කරගත්තොත්, ශ්‍රුතේ ධනය ඇති කරගත්තොත්, ත්‍යාගයේ ධනය ඇති කරගත්තොත්, ප්‍රඥා ධනය ඇති කරගත්තොත් ඒක අපේ ජීවිතයට විශාල ධනයක්. ඒකේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ශ්‍රද්ධාවෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනෙ මොනවාද? සීලෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවා. ඊට පස්සේ ශ්‍රුතියෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවා. ත්‍යාගයෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවා. ප්‍රඥාවෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන. සල්ලි වලින් ප්‍රයෝජන අපි ගන්න. සමහර සල්ලි හම්බුනාට පස්සේ ඇඳුම් ගන්න කොටසක් වේදම් ගන්න. ගෙවල් හදන්න තව කොටසක් වේදම් කරනවා. ඉඩ කඩම් ගන්න තව කොටසක්. ඒකෙන් වේදම් කළා යමක් අපි කරන්න බලනවා. දැන් මේ ධනයෙන් අපි මොකද්ද කරන්නේ? ශ්‍රද්ධා කියන ධනයෙන් මොනවාද අපිට උපද්දලා දෙන්නේ? සසර දුකෙන් නිදහස් වෙන්න යමක් අපිට උපද්දලා දෙනවා. ඒතකොට සීලයෙන් අපිට සසර දුකෙන් නිදහස් වෙන්න උපකාරී වෙනවා. ඊට පස්සේ ත්‍යාගයත් අපිට, ශ්‍රුතියත් අපිට සසර දුකෙන් නිදහස් වෙන්න උපකාරී වෙනවා. ඊට පස්සේ ත්‍යාගයයි ප්‍රඥාව කියන මේ පහම සසර දුකෙන් නිදහස් වෙන්න එක ප්‍රයෝජනෙයි කරගෙන තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් අපිට හම්බ කරගන්න පුළුවන් ඒක, ඒ සසර දුකෙන් නිදහස් වෙන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ශ්‍රද්ධා ධනය යන කුමක්ද? ශ්‍රද්ධා ධනය කියන්නේ මොකක්ද? එතකොට මෙහිලා ආර්ය ශ්‍රාවකයා සැදැහැවත් කෙනෙක් වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින් අරහං වනසේක. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා ධනය කියලා කියන්නේ. එතකොට සීල ධනය කියන්නේ මොකක්ද? මහණෙනි මෙහිලා ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි.
සොරකමින් වැළකුණේ වෙයි. වැරදිකාම සේවිරයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. එතකොට ඒක තමයි සීල ධනය කියලා කියන්නේ. ශ්‍රුත ධනය කියලා කියන්නේ කුමක්ද කියලා අහනවා. මෙහි ආර්ය ශ්‍රාවකයා බහුශ්‍රුත වූයේ වෙයි. යම් මේ ධර්මයෝ මුළුමනින්ම පිරිසුදු බඹසර ප්‍රකාශ කරන එම ධර්මයෝ රාධි කල්්‍යාණ, මජ්ජේ කල්්‍යාණ, පරියෝසාන කල්්‍යාණ, සාත්‍යං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං ප්‍රකාශේති කියලා ධර්මය ගැන විස්තර කරන්නේ. ආන් ඒ ධර්මය හොඳයට අහලා දරාගෙන වචනින් පුරුදු කළා නුවණින් මෙනෙහි කළ ජීවිතයට ගලප ගන්න කෙනාට තමයි ශ්‍රුත ධනය කියලා කියන්නේ, ශ්‍රුතය කියලා කියන්නේ. එතකොට යා ශ්‍රුතය කියන එක අපි නිකන් අහන එක විතරක් නෙවෙයි. අහන එක අහනවා විතරයි. එතකොට ධනයක් බවට පත් වෙන්නේ අර කරුණු පහම සම්පූර්ණ වෙන්න ඕන. එතකොට ඒක ධනයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ත්‍යාග ධනේ යනු කුමක්ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා බැහැර කළ මසුර මල ඇතිව ගිහි ගේ වසන්නේ වෙයි. දන් දෙන අදහසින්ම තමයි ගිහි ගෙදර වාසය කරන්නේ. දන් දී පිණිස අත්හලේ වෙයි. දන් දීම පිණිසම යා ජීවිතේ අත්හැරලා තියෙන්නේ කොටසක්. දන් දීම පිණිස සෝදාගත් අත් ඇති වෙයි. දන් දෙන්න මැද්දේ හොදගෙන තමයි ඉන්නේ. දන් දීමේ ඇලුනේ වෙයි. ඔහුගේ ඉල්ලීමට සුදුසු ඔහුගෙන් ඉල්ලීමට සුදුසු වෙයි. දන් බෙදීමේ ඇලුනේ වෙයි. මහානේ මේ ත්‍යාග ධනෙයයි කියනු ලැබේ. ඒතර ඒ කාරණට කියන හොඳට මතක තියාගන්න. ත්‍යාග ධනෙය කියන්නේ මොකද්ද? මසුරු මල ඇතිව මසුරු ශ්‍රාවකය බැහැර කළ මසුරු මල ඇතිව ගිහි ගේ වසන්නේ වෙයි. ඒතර මසුරු මල දුරු කරන අදහසින් තමයි ගිහි ගෙදර වාසය කරන්නේ. දන් දීම පිණිස අත්හලේ වෙයි. කොටසක් දන් දීම පිණිස අපි අරගෙන ගත්තේ. කොටසක් අයින් කළා දෙයි. දන් දීම පිණිස සෝදාගත් අත් ඇත්තේ වේ. අත් දෙක කොයි වෙලේ අත් දෙක සෝදාගෙන ඉන්න කෙනා ඕන වෙලාවක දන් දෙන්න සෝදානමින් තමයි ඉන්නේ. දන් දීමේ ඇලුනේ වේ. දන් දෙන්න ඒකෙම ඇල්ලලා ඉන්න වාසය කරනවා. ඔහුගේ නිල්ලීමට සුදුසු වේ කියන දන් දිල්ලන්නත් එයාගේ සුදුසුසේ බවට පත් වෙන. අර අපි ඒක දවසක් එක සූත්‍රය ඉගෙන ගත්තේ. ශ්‍රද්ධා සම්පන්න කෙනාට මේ ශ්‍රද්ධාව තියෙන කෙනාට ඉස්සල්ලාම ඒ කල්යාණ මිත්‍රය ඒ සත්පුරුෂයන් වහන්සේලා අනුකම්පා කරනවා කියන. ඊට පස්සේ සත්පුරුෂ මේ ශ්‍රද්ධාව තියෙන කෙනා ළඟටම තමයි දම්පැම් පිළිගන්න යන්න කියනවා. එතෙන්ට තමයි පැමිණෙන්නේ කියනවා. බණ දේශනා කරන්න ඒ ශ්‍රද්ධාවන්ත කෙනාට කියන. ඒකට ආන් ඒ වගේ දන් ඉල්ලීමට ඔහුගේ ඉල්ලීමට සුදුසු කෙනෙක් තමයි කියනවා. ගිහි ගෙදර වාසය කරන ත්‍යාග සම්පත්තිය තියෙන කෙනා. ඊට පස්සේ දන් බෙදීමේ ඇලුනේ වේ. දන් බෙදලා දෙන්නත් එයා හොඳට ඇලුනේ සිතින් තමයි ඉන්නේ. මේ ත්‍යාග ධනෙයයි කියනු ලැබේ. ඒකෙන් නම් ගොඩක් ප්‍රයෝජන තියෙනවා දන් දෙන එකෙන් නේද? ඊට පස්සේ ප්‍රඥා ධනෙය යනු කුමක්ද? මහානි මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හට ගැනීමත් නැතිවීමත් දැකීමේ සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වෙයි. හට ගැනීමත් නැතිවීමත් කියන්නේ මොකද්ද? මේ ජීවිතයේ දුක හට ගන්නා විදියත් දුක නැතිවන ආකාරයත් දැකීමේ නුවණට කියනවා ප්‍රඥාව කියලා. එතකොට දුක හට ගන්න විදියත් නැතිවන ආකාරයත් දකින්නේ කොහොමද අපි? හිත හොඳට සමාධිය දිනු කරාට පස්සේ තමයි ජීවිතයේ දුක හට ගන්න විදිය නැතිවන ආකාරය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ආන්ගේ නුවණ තියෙනවා නම් ආර්ය ශ්‍රාවකයා තියුණු අවබෝධය ඇති කරවන මනවින් දුක්සේ කරන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වේ. මහානේ මේ ප්‍රඥා ධනෙයයි කියනු ලැබේ කියන. ඒතර මේ කරුණ පහේ නම් මතක තියාගත්තට පස්සේ අපිට මුළු සූත්‍ර පිටකයේම ප්‍රඥා ධනෙය කිව්වොත් ওই විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. සූත්‍ර පිටකයේම ත්‍යාග ධනෙය යනු කුමක්ද කියලා ඇහුවොත් ওই විදිහටමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාටකේ නම් මතක තියාගන්න. ශ්‍රද්ධා ධනෙය කියන්නේ ඒතර මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි හිත පහදවා ගැනීම. සීල ධනය කිව්වේ පංචශීල පද ආරක්ෂා කිරීම. ශ්‍රුත ධනය කිව්වේ දහම් දැනුම ඇති කරගෙන ඒක මතක තියාගෙන වචනයෙන් පුරුදු කරලා ජීවිතයට ගලපාගෙන සිටින එක. ත්‍යාග ධනය කිව්වේ දම්පැන් පූජා කරන්න සුදුස්සෙබ් බවට පත් වෙලා ගිහි ගෙදර වාසය කරනවා.
ප්‍රඥා ධනය කිව්වේ මේ දුක හට ගන්නා විදිහත් නැති වෙන ආකාරයත් දකිනා නුවණට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථා කීපයකමුත් ඒ දේශනාව මෙහෙම විස්තර කරනවා. යමෙක් තුල තථාගතයන් වහන්සේ පිළිබඳව නොසෙල්වෙන පැහැදීමෙන් මනවින් පිහිට ඇද්ද යමෙකු හට නැනවතුන් විසින් පසසුනු ලබන කල්යාණ වූ ආරේකාන්ත සීලයක් ඇද්ද? ඒතර තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා නම් ආරේකාන්ත සීලයේ තියෙනවා නම් යමෙක් තුල ශ්‍රාවක සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද? ඍජු ධර්ම අවබෝධයක් ඇද්ද? ඔහු දිලින් දෙක්කයි කියති. ඔහුගේ ජීවිතේ හිස් නොවුවක් වේ කියලා කියනවා. එතකොට එයා කවදාවත් දිලින් දෙක් වෙන්නේ නැහැ. ඇයි? ධනය තියෙනාට ශ්‍රද්ධා ධනය තියෙනවා, සීල ධනය තියෙනවා, සුත ධනය තියෙනවා, ත්‍යාග ධනය තියෙනවා, ප්‍රඥා ධනය. දුප්පත් කෙනෙක් නෙවෙයි. ඒහින් ශ්‍රද්ධාවත් සීලවත් සංඝයා කෙරෙහි ප්‍රසාදයටත් ධර්ම අවබෝධය රැචන මේ කරුණුවලින් යුතු නුවණැත්තා ධර්ම මාර්ගයේ යෙදෙමින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්නේ කියලා දේශනා කරනවා. නිරන්තරයෙන් මෙහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත් සිල්වන්ත කෙනා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නිතර සිහි කරන කෙනෙක් කියනවා. දැන් මේ කාර්යයම විස්තර කරලා තියෙනවා මෛත්‍රී භාවනාව ගැන කියන දේශනාවක. ඒතර ඒක තියෙන්නේ සංගුත්තර නිකාය එකේ තියෙන අච්චරා සංඝාත කියලා වර්ගයක්. ඒක විස්තර කරන අච්චරා සංඝාත මත්තම් පිචේ භික්කවේ බික්කු. යම් කිසි භික්ෂුවක් අසුරු සැනක් මෙත්තං චිත්තං මනසිකරෝත, මෙත් සිත මෙනෙහි කරනවා නම් අරිත්ත ජහනෝ විහරති, ධ්‍යානයන්ගෙන් පිරිහෙන්නේ නෑ කියන. සත්තු ශාසනකරෝ, බුදුරජාණන්සේගේ ශාසනය කරන කෙනෙක් කියන. ඕවාද පතිකරෝ, බුදුරජාණන්සේගේ අවවාදේ පිළිපදින කෙනෙක් කියන. යේ කෝපනවාද අසුරු සැනක් කල් අච්චරන ඒනම් බහුලේ කරන්තීති, බහුල වශයෙන් කරන නම් කොච්චරති කියදහන. අමෝගන් රට්ට පින්නම් පුංජතිකෙන ලෝකයාවසින්න්නේෙන් දානේ නයන ඇතුව වලඳන කෙනෙක් කියන. දැම් බලන්න එහෙනම් මෛත්‍රී භාන අසුරු සැනක් කරන්න ඕනන් යා බුදුරජාණන්සගේ අනුශාසනාව කරන කෙනෙක්, බුදුරජාණන්සගේ අවවාදේ පිළිපදින කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ තරම් වටිනවා මේ බුදුරජාණන් වහන්සේගේ වදාළේ ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගන්නව නම්. එතකොට එහෙනම් මේ පංච ධන සූත්‍රයේ තියෙන ධන පහත් අපි ජීවිතයට ඇති කරගන්න උත්සාහයක් ගන්නට ඕන. ශ්‍රද්ධා ධනයයි, සීල ධනයයි, සුත ධනයයි, ත්‍යාග ධනයයි, ප්‍රඥා ධනයයි. ඒතුර ඒ ධනයෙන් අපිට ගොඩාක් ප්‍රයෝජනය ගන්න පුළුවන්කම තියෙනවා. මෙලවටත් ප්‍රයෝජනය ගන්න පුළුවන් තියෙනවා. පරලොවටත් ඒ ධනයෙන් ප්‍රයෝජනය තියෙනවා. සසර දුකෙන් නිදහස් වෙන්නත් ඒ ධනෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ධනෙ මේ ජීවිතේට විතරයි නේද? කාලා බීලා ඉන්න විතරයි. හැබැයි ඒකෙන් දම්පැන් දුන්නොත් ආන් ඒක පරලෝකයට ආවත පිණිස පවතිනවා. ඉතින් ඕන් ওই විදිහට පංච ධන සූත්‍රෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තියෙන දේශනාව ටිකක් දිග දේශනාවක්. ඒකත් අපිට ගොඩාක්ම වැදගත් වෙන දේශනාවක්. ඒතර මේ දේශනාව මේ පස්වෙනි වර්ගයේ තියෙන අටවෙනි සූත්‍රය. අලබ්බනීය සූත්‍රය තමයි මේ සූත්‍රයේ නම. අලබ්බනීය කියන්නේ නොලැබිය හැකි කරුණ ගැන වදාළ දෙසුම්. ඒතර නොලැබිය හැකි කරුණ ගැන වදාළ දෙසුම්. ඒතර මේ දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒතර මේ කරුණ ටිකත් හොඳට එනම් මතක තියාගන්න. මෙන්න මෙහෙම බුදුරජාණන් ඉස්සල්ලාම කියනවා, ලෝකේ ශ්‍රමණයෙකු විසින්නේවා, බ්‍රහ්මණයෙකු විසින්නේවා, දෙවියෙකු විසින්නේවා, මාරයෙකු විසින්නේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා, වෙන කිසිවෙකු විසින් මේවා ලැබිය නොහැකිනේ. නොහැකි මේ කරුණු පසකි, ඒ කවර පසක්ද යත්. ඒතර කාටවත් මේ ලෝකෙ මේ පහ ලබන්න බෑ. ශ්‍රමණයෙකුට ලබන්නත් බෑ, බ්‍රහ්මණයෙකුට ලබන්නත්, දෙවියෙකුට ලබන්නත් බෑ, මාරයෙකුට ලබන්නත් බෑ, බ්‍රහ්මයෙකුට ලබන්නත් බෑ, වෙන කිසිවෙකුටවත් මේ කරුණ පහනක් ලබන්න බෑ කිය. එහෙනම් අපිට වැදගත් වෙන්නේ නේද? ඒකට දැන් මේ කර්ම මේ සූත්‍රය අපිට මතක තියාගත්තොත් මෙතනින් පස්සේ තියෙන සූත්‍ර කීපයකට අපිට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඔන්න පළවෙනි එක තමයි ජරා ජීර්ණ වෙන ස්වභාවයට පත් වෙන දේ ජරා ජීර්ණ බවට පත් නොවේවායි කියා
ලෝකයේ කිසි කෙනෙක්ට ලබන්න බෑ කියන. මොකද පළවෙන එක ජරාවට පත්වෙන ජරාජීර්වන ස්වභාවයට පත්වන දේ ජරාජීර්ණ ස්වභාවයට පත් නොවේවා කියලා ලෝකයේ කිසි කෙනෙක්ට කියන්න පුළුවන්කමක් නැහැ කියනවා. ඊළඟ එහෙනම් දෙවෙනි එක දැන් දන්නවා මොකද්ද? රෝග වැළඳෙන ස්වභාවයට අයද්දී රෝගී බවට පත් නොවේවා කියලා ලෝකයේ දෙවියන් මරුන් බඹු සහිත කිසි කෙනෙක්ට කියන්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ මැරෙන ස්වභාවයට අයද්දී මරණයට පත් නොවේවා කියලා දෙවියන් මරුන් සහිත කිසි කෙනෙක්ට කියන්න බෑ. ඊට පස්සේ ගෙවි යන ස්වභාවයට අයද්දී ගෙවි නොයවා කියලා කිසි කෙනෙක්ට කියන්න පුළුවන්කමකුත් නැහැ. ගෙවිල යන දේවල් තියෙනවා, පියාඋස ගෙවිල යනවා, හැම දෙයක්ම ගෙවි ගෙවි ටික ටික යනවා. ඒක කිසි කෙනෙක්ට ගෙවි යන්න එපා කියලා වළක්වන්න බෑ. ඊට පස්සේ නැසෙන ස්වභාවයට අයද්දී නොනසේවායි කියලා ලෝකේ ශ්‍රමණයක් බමුණු සහිත කිසි කෙනෙක්ට කියන්න බෑ. නැසෙන දෙයක් ලෝකේ තියෙනවා නම් ඒක නොනසේවා කියලා කිසි කෙනෙක්ට ලෝකේ කියන්න බෑ කියන්නේ. ඕම ওই ධර්මතාවය අපේ ජීවිතේට ගලප ගත්තොත් අපිට ගොඩාක් දුර යන්න පුළුවන්කමක් තියෙනවා ධර්මයේ තුලින්. දැන් ඔතෙන්ද තමයි අපි ගොඩ දෙනෙක් හිර වෙලා ඉන්නේ ওই කරුණ පහ අපේ වශයෙන් පවත්තන්න පුළුවන් කියන අදහස නිසා. දැන් ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙන ජරා ජීර්ණ වෙන්න බෑ. දැන් අපි උත්සාහ ගන්නවා වයසට නොයා ඉන්නව නම් කොච්චර හොඳද කියලා අපේ හිතේ මුල් බැසගත් අදහසක් තියෙනවා. එතකොට රෝග වැළඳ ස්වභාවය ඒක වළක්වන්න කිසි කෙනෙක්ට බෑ. හැබැයි අපේ හිතේ තියෙනවා මට රෝග වැළඳෙන්නේ නැතුව තියෙනවා නම් කොච්චර හොඳද. ඒක මේ දවසක දෙකක ඇතිවෙච්ච සංකල්පයක් නෙවෙයි, සංසාරේ පුරාවටම අපි ඇතිවෙච්ච සංකල්පයක් තමයි ඕක. ඒකයි අපි මේ යන්නේ දිගටම සංසාරේ. ඊට පස්සේ මැරෙන ස්වභාවය ඉඳගෙන අපි නොමරි ඉන්නව නම් කොච්චර හොඳද කියලා තමයි අපේ හිතේ වැඩ කරන්නේ. එතකොට ඒක කවදාවත් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට ගෙවි යන දේවල් කවදාවත් ගෙවි යන්න එපා කියලා අපිට නවත්තන්න පුළුවන්කමක් නැහැ. නැසී වෙනසී යන දේවල් නැසී වෙනසී යන්න එපා කියලා කවදාවත් වළක්වන්න පුළුවන්කමක් නැහැ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කරුණු පහ කියලා අශෘත පුතජ්ජනයටයි ශෘතුවත් ආර්ය ශ්‍රාවකයයි මේ කරුණු ඉදිරියේ මුහුණ දෙන විදිහ කියලා දෙනවා ලස්සනට. වැදගත් සූත්‍රයක් අපිට නේද? අශෘත පුතජ්ජනයා කියන එක අපි දන්නවනේ තේරුම නේද? අශෘත පුතජ්ජන කෙනා කියන්නේ බුදුරජාණන් වහන්සේ හඳුරන්නේ නැති හරියානම් අදස්සාවි. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්ම ඉගෙන ගන්න දක්ෂ නැති. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්ම හික්මෙන්නේ නැති. සත්පුරුෂයන්න් අදස්සාවි. සත්පුරුෂයන් වහන්සේලා දකින්නේ නැති. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ ඉගෙන ගන්න දක්ෂ නැති. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති කෙනාට තමයි අශෘතවත් පුතජ්ජන කෙනා කියලා කියන්නේ. එතකොට අන්නේ පුතජ්ජන කෙනායි. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේන අනිත් පැත්ත නේද? එතකොට පුතජ්ජන කෙනාටද ජරා ජීර්ණ ස්වභාවයෙන් යුතුදේ ජරාජීර්ණ වන්නේම පුතජ්ජන කෙනත් වයසට යන්නේක වයසට යනවාමයි. හෙතෙම ජරාජීර්ණ වෙන ස්වභාවයෙන් යුතුදේ ජරාජීර්ණ වෙන කල්ලි මෙලෙස නුවණින් සිහි නොකරයි කියන. එයා කල්පනා කරන්නේ නැහැ කියනවා මෙන්න මෙහෙම. කොහොමද? ජරාජීර්ණ ස්වභාවයෙන් යුතුදේ ජරාජීර්ණ වී යාම මාහට පමනක් වෙන දෙයක් නොවේ. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම පරලොවට යාම චුතවීම ඉපදී මැද්ද ඒ සියලු සත්වයන් හට ජරාජීර්ණ වන ස්වභාවය යුතු දෙයක් යුතු දෙය ජරාජීර්ණ වෙයි. ජරාජීර්ණ වන දේ ජරාජීර්ණ වන කල්ලි මම ශෝක කරන්නේ නම් විහේසට පත්වන්නේ නම් හඬා වැළපෙන්නේ නම් ලයේ අත්ගසා හඬන්නේ නම් මුලාවට පත්වන්නේ නම් මට ආහාර පිරියක්ද නොවන්නේය. කායද විරූපී වන්නේය. වැඩ කටයුතු අඩාල වන්නේය. සතුරෝද සතුටු වන්නේය. මිතුරෝද දුක්වන්නේය කියලා යාට කල්පනාවක් එන්නේ නැහැ කියලා. කාටද එහෙම කල්පනාවක් එන්නේ නැත්තේ? ආශෘතවත් පෘථජ්ජන කෙනාට. ජරාවට පත්වෙන ස්වභාවේ ජරාවට පත්වෙනකොට එයාට මේ විදිහට හිතෙන්නේ නැහැ කියලා. කොයි විදිහට හිතෙන්නේ නැත්තේ? ජරාජීර්ණ ස්වභාවයෙන් යුතු දේ ජරාජීර්ණ වීම මාහට පමනක් වෙන දෙයක් නොවේ.
යම්තාක් සත්‍යයන් මෙලොවට පැමිණේද පරලොවට යයිද ඉපදේද චුතවේද මේ සියලු සත්‍යයන්ට මේ ජරාවේ ස්වභාවයේ අයිති දෙයක් කියලා එයා කල්පනා කරන්නේ මට විතරක් නෙවෙයි සියලු ලෝක සත්‍යයන්ටත් මේක සිද්ධ වෙනවා කියලා එයා කල්පනා කරන්නේ නැහැ. ඊට පස්සේ ජරා ජීර්ණ කල්ලි මම ශෝක කරන්නේ නම් ඊට පස්සේ වෙහෙසටපත් වෙන හඬා වැළපෙන්නේ නම් දැන් එහෙමද වෙන්නේ ගොඩාක් කලකට වයසට යනකොට ශෝක කරනවා හඬනවා වැළපෙනවා ඊට පස්සේ කයද විරූපී වන්නේ වැඩ කටයුතුද අඩාල වන්නේය සතුරෝද සතුටු වන්නේය මිතුරෝද දුක් වන්නෝයි කියලා මෙසේ නොසිතයි හේ ජරා ජීර්ණවට පත් වෙන දේ ජරා ජීර්ණ කල්ලි ශෝක කරයි කියන අර විදිහට කල්පනා කරන්නේ නැතුව එයා ශෝක කරනවා කියනවා කලන්තයට යනවා කියනවා හඬා වැළපෙනවා කියනවා ලයේ යත් පැහැර හඬයි කියනවා මුලාවටපත් වේ මහණේ මේ අශෘතවත් පුතග්ජනයාට ශෝකේ නැමැති විෂ සහිත හුලින් විදිනා ලද්දේ තමන්නම පීඩාවටපත් කරන්නේ යයි කියනු ලැබේ ශෝක හුලකින් ඇනලා ඒකෙන් පීඩාවටපත් වෙනවා කියනයි පීඩාවටපත් වෙන්නේ නැත්තේ පත් වෙන්නේ යා ජරාවට මේ වයසට යන ස්වභාවයේ දේවල් වයසට යන ස්වභාවයෙන් යුතුයි කියලා කල්පනා කරන්නේ. එයා කල්පනා කරන්නේ මටත් මේ ලෝක ජරාවට පත් වෙන ස්වභාවය තියෙනවා. අනිත් අයට ලෝක ජරාවට පත් වෙන ස්වභාවය තියෙනවා. එතකොට ඒ විදිහට එයා කල්පනා කරන්නේ නෑ. මම හැඬීම් වැළපීම් වේසෙට පත්වන්නේ හඬා වැළපින්නේ නම් මේ විදිහට මේ වෙනස් වෙලා යනකොට හඬා වැළපිනවා ශෝකපත් වෙනවා කියලා එයා කල්පනා කරන්නේ නෑ. එයා කරන්නේ මොකද්ද? ශෝක කරනවා, කලන්ත වෙනවා, හඬා වැළපෙනවා. අනේ මම වයසට යනවනේ කියලා. ඒක නිසා යාට ශෝකේ නැවති හුලෙන් රියදුම් කරනවා කියනවා. ශෝකේ නැවති විශේෂායත හුලෙන් විදිනා ලද්දේ තමන්නම පීඩාවට පත් කරන්නේ යයි කියනු ලැබේ කියනවා. තමා පීඩාවට පත් වෙවි ඉන්නවා කියනවා. ඒ වගේම තමයි අශෘතවත් පුතග්ජනයාට රෝගී වෙන ස්වභාවයෙන් යුතු දේ රෝගී වන්නේ කියලා එයා කල්පනා කරන්නේ නැහැ. එයා කල්පනා කරන්නේ කොහොමද? එයා රෝගී වෙන ස්වභාවය ආවට පස්සේ අඬන්න පටන් ගන්නවා කියනවා. කලන්ත වෙනවා කියනවා. ලයේ අත්පැර හඬයි කියනවා. මුලාවටපත් වෙයි. ඒ විදිහට අශෝකේ රෝගී වෙන ස්වභාවය ආවට පස්සේ ඒකට මුහුණ දෙන්න දන්නේ නැහැ. ඊට පස්සේ මැරෙන ස්වභාවයට යුතු දේවල් මැරෙන්නේ කියලා අශෘතවත් පුතග්ජනයා කල්පනා කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? මරණයට පත් වෙනකොට හඬා වැළපෙනවා, ශෝක කරනවා, වැළපෙනවා. ශෝක හුලකින් එයා විදලා පීඩාවට පත් වෙනවා. ඊට පස්සේ අශෘතවත් පුතග්ජනයා ගෙවි යන ස්වභාවයෙන් යුතු දේවල් ගෙවි යනවා කියලා කල්පනා කරන්නේ නැතුව එයා අඬන්න පටන් ගන්නවා, වැළපෙන්න පටන් ගන්නවා. පාපියත් ගහගෙන අඬන්න පටන් ගන්නවා. කලන්තේ හැදෙනවා නේද? ඒ ස්වභාවයට පත් වෙනවා කියනවා අශෘතවත් පුතග්ජන කෙනා. ඊට පස්සේ නැසෙන ස්වභාවයෙන් යුතු දේවල් නැසෙන්නේ කියලා අශෘතවත් පුතග්ජන කෙනා දන්නේ කල්පනා කරන්නේ නැහැ. එයා එහෙම කල්පනා කරන්නේ නැතේ. එයා කල්පනා කරන්නේ මොකද්ද? එයාට කල්පනා කරන්න දෙයක් නැහැ. එයා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, පාපියත් ගස ගසා අඬනවා කියනවා. මේ විදිහට මුලාවටපත් වෙනවා කියනවා. මේ විදිහට අශෘතවත් පුතග්ජන කෙනා ශෝකේ නැමැති විශේෂයතුලින් විදිනා ලද්දේ තමන්ව පීඩාවට පත් කරගන්නේ යයි කියන ලැබේ කියනවා. දැන් බලන්න එයා කල්පනා කරන්න දන්නේ නැති නිසා වයසට යනකොට, ලෙඩ වෙනකොට, මරණයට පත් වෙනකොට, නැසී යන දේවල් නැසී යනකොට, වෙනසී යන දේවල් වෙනසී යනකොට මූණ දෙන්නේ නැතුව එයා දුක් වෙනවා කියනවා. එතකොට එහෙනම් ඒකෙන් බේරෙන්න පුළුවන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට කියනවා. ඔන්න ආර්ය ශ්‍රාවකය ගැන විස්තර කරනවා. පින්නත් මහණෙනි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය හටද ජරා ජීර්ණ ස්වභාවයෙන් යුතුදී ජරා ජීර්ණ වන්නේ මේ. ඒක පුතග්ජන කෙනාටත් ඒක සිද්ධ වෙනවා. ආර්ය ශ්‍රාවකයටත් සිද්ධ වෙනවා. හෙතෙම ජරා ජීර්ණ ස්වභාවයෙන් යුතුවදී ජරා ජීර්ණ කල්ලි මෙලෙස නුවණින් සිහි කරයි කියන. ඔන්න අපිට කල්පනා කරන්න ක්‍රමයක්. පුතග්ජනය කල්පනා කරන්න ඇති ක්‍රමේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනි. ඒක හොඳට පාඩම් කරගන්න ඕනේ, මේ කල්පනා කරන්න ඕනේ විදිහ. එතකොට කොහොමද කල්පනා කරන්නේ? ජරා ජීර්ණ ස්වභාවයෙන් යුතු දෙය ජරා ජීර්ණ වී යාම
මාහට පමණක් වෙන දෙයක් නම් නොවේ. අන පළවෙනි වාක්‍යය. ජරා ජීර්ණ වෙන ස්වභාවයට පත්වෙන දේ ජරා ජීර්ණ වීම මට පමණක් සිදුවෙන දෙයක් නොවේ. යම් තාක් ලෝකේ සත්වයන් මෙලොවට පැමිණේද පරලොවට යයිද චුත වේද ඉපදේ යද්ද ඒ සියලු සත්වයන් හට ජරා ජීර්ණ ස්වභාවයෙන් යුතු දේ ජරා ජීර්ණ වෙනවාමයි කියලා කල්පනා කරන්න කියලා. ඒතර මම විතරක් නෙවෙයි ජරා ජීර්ණත්වයට පත් වෙන්නේ සියලු ලෝකේ යම් තාක් උපදිනවාගේ සියලු දෙනාම ජරා ජීර්ණත්වයට පත් වෙනවා. ඊට පස්සේ ජරා ජීර්ණ වෙන දේ ජරා ජීර්ණ වෙන කල්ලි මම ශෝක කරන්නේ නම් වෙහෙසට පත්වන්නේ නම් හඬා වැළපෙන්නේ නම් ලයේ අත්‍යසාඩන්නේ නම් මුලාවට පත්වන්නේ නම් මම මට ආහාරද පිරියක් නොවන්නේ. එතකොට මම මේ විදිහට ශෝක කරවොත් හඬන්න ගත්තොත් මට ආහාර ගන්නත් බැරුව යනවනි. කයද විරූපී වන්නේ මගේ ශාරීරියත් විරූපී වෙලා යන්නේය. වැඩ කටයුතු අඩාල වන්නේ. ඇයි ශෝක කර කර ඉන්නකොට කරන්න තියෙන ඔක්කොම අතහරිනවා. අරක තමයි කල්පනා කර කර ඉන්නේ. වැඩ කටයුතු අඩාල වන්නේ. සතුරෝද සතුටු වන්නේ. තමන්ගේ සතුරෝ ටිකත් සතුටු වෙනවා. අන්න ආරයට හරි වැඩේ වෙලා තියෙන්නේ. ඔන්න වයසට යනකොට බය වෙලා අඬනවා, අත්ගස අඬනවා. ඒ සතුරෝ සතුටු වෙනවා කියන. මිතුරෝ දුක් වන්නේ. මිතුරොත් එතකොට දුක් වෙනවා කියන. ඒ මෙසේ සිතයි හේ ජරාජීන බවට පත්වන දේ ජරාජීන කලි ශෝක නොකරයි ක්ලාන්තනේ. මේ විදිහට කල්පනා කළා ජරාජීනව ඉදිරියා ශෝක කරන්නේ නැහැ, ක්ලාන්ත වෙන්නේ නැහැ, හඬා වැළපෙන්නේ නැහැ, ලය යත්පැහැර නොහඬයි, මුලාවටපත් නොවේ. මහණෙනි මේ ශ්‍රුතවත් ආරිය ශාවකයා ශෝකේ නැමැති විශේෂායත හුලෙන් අශ්‍රුතවත් පුතඥයා පීඩාවට පත් කරන්නේ විශේෂායත ශෝක හුල උදුරා දැමුවේයි කියනු ලැබේ කියනවා. තිර විෂ සහිත ශෝක හොල ශ්‍රුතවත් ආහාරි ශාක උදුරලා අයින් කරා. අයින් කරන්නේ කොහොමද ගලවලා හැනම්? අයින් කරන්න නම් හුලක් කියලා දැනගෙන ඉන්න ඕනේද නැද්ද? හුලක් ඇනුනා කියලා තමන් දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඒක ගලවන්න අපිට ලොකු උත්සාහයක් එනම් ඒකට කියනවා වීරිය කියලා. ගලවන්න නම් ලොකු සීයක් ඕනේ. ඒකට කියනවා සීය කියලා. ඊට පස්සේ ගලවන්න හොඳ නුවණක් ඕනේ. ඒකට කියනවා ප්‍රඥාව කියලා. ආන් ඔය සිහියයි නුවණයි වීරියයි ඔය කරුණ තුනෙන් තමයි මේක ගලවන්න තියෙන්නේ. එතකොට නිතර එහෙනම් කල්පනා කරන්න ඕනේ මොකද්ද? වයසට යාම මට පමණක් නෙවෙයි තියෙන්නේ. ලෝකයේ සියලු සත්වයන් වයසට යෑම ස්වභාවයේ උරුම කරගෙන ඉන්නේ. ඒ නිසා මා විතරක් සිද්ධ වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා වයසට යන දේවල් වයසට යද්දී මම ශෝක කරවුවොත් හඬා වැළපුණොත් ඊට පස්සේ අඬන්න ගත්තොත් මගේ ආහාර මට ගන්න බැරුව යනවා, මගේ කය විරූපී වෙනවා, වැඩ කටයුතු අඩාල වෙනවා, සතුරෝ සතුටු වෙනවා, මිතුරෝ දුක් වෙනවා. ඒ නිසා මම නම් කලන්ත වෙදෙන්නේ නැහැ. මම හොඳට සීය නුවණ වීරිය පවත්තලා මේකට මුහුණ දෙනවා කියලා වීරිය ඇති කරගන්න කියනවා. එතකොට ඒ විදිහටම ඒ කරුණු පහම සිහි කරන්න කියන රෝගී වෙන ස්වභාවයෙන් යුතුදී රෝගී වෙන කල්ලි මට විතරක් නෙවෙයි මේ රෝගී වෙන්නේ සියලු සත්වයන් රෝගී වෙන ස්වභාවේ උරුමයි. ඒ නිසා රෝගී වෙන දේ රෝගී වෙනකොට මම නම් හඬන්නේ වැළපෙන්නේ නැහැ. ඒ රෝගී ස්වභාවය මම තේරුම් අරගෙන හඬන්නේ නැතුව කලන්ත හැදෙන්නේ නැතුව වාසය කරනවා කියලා හික්මෙන්න කියන. ඊට පස්සේ මැරෙන ස්වභාවයට ඇති දේවල් මැරිලා යනකොටන් එයා කල්පනා කරන්නේ කොහොමද? මම විතරක් නෙවෙයි මැරිලා යන්නේ, මේ සියලු ලෝකේ සියලු සත්වයන් මැරෙන ස්වභාවයේ උරුම කරගෙන ඉන්නේ. සියලු සත්වෝ මැරෙන ස්වභාවයට පත් වෙනවා. ඉතින් මැරෙනකොට මං ඇඬුවොත් වැළපුණොත් මට කන්න බොන්න බැරුව යනවා. මගේ ශරීරේ මේ දුර්වල වෙනවා. ඒ වගේම වැඩ කටයුතු අඩාල වෙනවා. ඒ නිසා මම නම් ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ කියලා කල්පනා කරන්න කියලා. නැසෙන දේවල් නැසෙනකොට වෙනසී යන දේවල් වෙනසී යනකොටත් එයා කල්පනා කරන්නේ ඕන් ඔය ක්‍රමයටමයි කියන්නේ. ඉතින් ඔය ක්‍රමේ අපි පාඩම් කරගෙන නිතර නිතර අපි සිහි කරන්න ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණේ ලෝකේ ශ්‍රමණයෙකු විසින් ඒවා බ්‍රාහ්මණයෙකු විසින් ඒවා දේවියෝ විසින් ඒවා මාරයෝ විසින් ඒවා බ්‍රාහ්මණ විසින් ඒවා
වෙන කිසිවක විසින් හෝ මේවා ලැබිය නොහැක්කි කරුණු පසයි කියලා බුදුරජාණන්සේ කරුණු පහ කියලා දෙනවා. එතකොට එහෙනම් මේකෙන් අපිට ගන්න තියෙන ලොකුම පණිවිඩය මොකක්ද? අපේ ජීවිතේ වයසට යන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. මරණයට පත්වෙන එක නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. ලෝකේ නෙ ගෙවිල යන දේවල්, සේ වෙලා යන දේවල් අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. මැරෙන මේ ඊට පස්සේ වෙනසී යන දේවල්, වෙනසී යන එක අපිට නවත්තන්නත් නවත්තන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? ඒ වෙන ඒ ඒ මේ නැසෙ මේ වයසට යන දේවල්, වයසට යනකොට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ලෙඩ වෙනකොට ලෙඩ වෙන දෙයට අපිට කරන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ මැරෙනකොට අපිට කරන්න දෙයක් තියෙනවා. නැසෙනකොට අපිට කරන්න දෙයක් තියෙනවා. වෙනසී යනකොට අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඒව ඉදිරි අපේ හිත වටගන්නේ නැතුව ඉන්න පුළුවන්කම. එතකොට ඒක ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. එතකොට නැසී වෙනසී යන දේවල් නැසී වෙනසී යනවා කියලා බුදුරජාණන් වහන්සේ විතරයි අපිට කියලා දුන්නේ. ඒක මුළු ලෝකෙටම පොදු ධර්මතාවයක්. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒක නිසා තමයි මුළු ලෝකෙටම මේ පොදු කාර්යයක් හැටියට. දැන් දුක්ඛාරිය සත්‍යගත මුළු ලෝකෙටම පොදු ඕනම කෙනෙක්ට එන්න කියලා බලන්න පුළුවන් කියලා තියෙන එකයි. ඉතින් ඒ නිසා මේ කාරණා පහෙන් බේරෙන්න ලෝකේ වෙන කිසිම කෙනෙක්ට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා බේරෙන්න තියෙන එකම ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට කල්පනා කරන්න මහන්සි ගැනීම. එතකොට අපි නිතර නිතර එනම් වයසට යනකොට, රෝගී වෙනකොට, මැරෙනකොට, ගෙවි යනකොට, නැසෙනකොට අපි කල්පනා කරන්න ඕනේ මේක මට විතරක් වෙන දේවල් නෙවෙයි, ලෝකයේ සෑම කෙනෙක්ටම පොදු දෙයක්. ඒ නිසා මම මේක වෙනස් වෙලා යනකොට, මැරිලා යනකොට මම නම් ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, හඬන්නේ නැහැ. එතකොට එහෙම කරවුවොත් මට මගේ ඔක්කොම වැඩ කටයුතු අඩාල වෙනවා. ඒසයි ඒවා අඩාල කරගන්නේ නැතුව මම මේ ධර්මයේ තේරුම් අරගෙන මේවට මුහුණ දෙනවා කියලා හිතට ගන්න කියනවා. ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ යහපත්ව නොලැබෙන්නේ. බලනවන ලස්සන ගාතාවක්. ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ යහපතක් නොලැබෙන්නේ. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සන්තෝෂයටපත් වෙන්නේ. ඒතර ශෝක වෙනකොට, වැළපෙනකොට එහාට විරුද්ධ කට්ටිය අන්න හරි වැඩේ, අන්න ආරය මැරිලා, අන්න අඩ ඉන්නවා කියලා සතුටු වෙනවා කියනවා. යම් කලෙක අර්ථයේ විනිශ්චයේ දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටි ඔහුගේ සතුරෝ නෙවෙනස් වූ පැරණි මුහුණම දැක දුකට පත්වේ කියනවා. එතකොට එයා නොසැලී ඉන්නකොට, මරණය ඉදිරියේ හඬන් නැති ඉන්නකොට සතුරු මොකද වෙන්නේ? ඒගොල්ලෝ දුකට පත් වෙනවා, සතුටු වෙන්නේ නැහැ. ඊට පස්සේ ජප කිරීමෙන්, මන්ත්‍රයෙන්, සත්පුරුෂ වචනයෙන්, පිළිවෙලින් දෙන දානයෙන්, පරපුරෙන් පැමිණි ක්‍රියාමාර්ගයෙන්ද යම් යම් අවුරුකින් යම් ආපදාවකදී යහපත ලැබෙයි නම් ඒ අයුරින් දෙහිලා කටයුතු කිරීමට වීරිය කරන්නේය. එතකොට යම් කිසි අප උපද්‍රවයක් ඇටෙනකොට ජප කිරීමෙන් හරි, මන්ත්‍රයෙන් හරි, සත්පුරුෂ වචනයෙන් හරි, පිළිවෙලින් දෙන දානයෙන් හරි, පරපුරෙන් පැමිණෙන ක්‍රියාමාර්ගයෙන්ද යම් යම් අවුරුකින් ආපදාවකදී යහපත ලැබේ නම් ඒ අයුරින් එහිලා කටයුතු කිරීමට වීරිය කරන්න වේ කියන. එතකොට එයා මේ ලෝකේ යම් දෙයක් තමන්ට දුක් කනගාට එනකොට කළ එකෙන් බේරෙන්න ධර්මය තුළ යමක් තියෙනවා නම් ඒ දෙය සිද්ධ කරනවා කියනවා. ඉතින් මා විසිනුත්, අන්‍යයන් විසිනුත් ඒ අර්ථය නොලැබිය හැකියයි දන්නේ නම් ශෝක නොකට ඉවසිය යුත්තේ කර්මයේ දැඩි වූ දෙයකයි. දැන් මං කුමක් කරම් දැයි කියලා කල්පනා කරන්න. ඒ කාරණා හිෂ්ට කළා. ඒ කියන්නේ මොකාකාරි ක්‍රමයකින් තමන්ගේ කරදර එනකොට ඒවා පීඩා දුරු කරගන්න බැරි නම් එයාට කර්මයෙන් බේරෙන්න බෑ කියන, මේක කර්මයේ විසින් කරපු දෙයක් කියලා ඉවසන්න කියන. එහෙම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට, ආර්ය ශ්‍රාවකයන්ට හිත හදාගන්න කියලා දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ දේශනාවත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දේශනාවක් එහෙනම් නේද? ඒකට එහෙනම් මේ කරුණෝපාපේ ජීවිතේ හොඳට මතක තියාගන්න ඕනේ.
නිතරම සිහි කරන්න මේ සූත්‍ර දේශනාව තියෙන කරුණු ටික අපේ ජීවිතේ පුරාවට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඇයි අපි කොයි වෙලේ මැරෙයිද දන්න, කොයි වෙලේ ලෙඩ වෙයිද දන්න. නිතරම වයසට යනවා, වළක්වන්න බෑ කාටවත්. ඊට පස්සේ නැසෙන දේවල් නවත්වන්නත් බෑ අපිට. වෙනසී යන දේවල් නවත්වන්නත් බෑ. නවත්වන්න පුළුවන් දේ තමයි ඒව ඉදිරියේ හඬන් නැතුව, වැළපෙන්නේ නැතුව, ශෝක කරන්නේ නැතුව ධර්මයේ සිහි කරගෙන ඉන්න පුළුවන් නම් ආන් ඒක නවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි සියලු දෙනාටම උපකාරයක්ම වේවා. සාදු සාදු.